ಆಯ್ಭವಾನ್ ನೊಬೆಕ್ವಾನೆ ಸ್ವಾಧೀನ ರೂಪಾಹಿನಿ ಸೇವೆ ಮಧ್ಯಾಹ್ನ ಪ್ರವೃತ್ತಿ ವಿಕಾಶ್ಯ ಸಮಕಿನ್ ಪ್ರಥಮೇನ್ ಪ್ರವೃತ್ತಿ ಸಿರಸ್ಥಳ ಶ್ರೀಲಂಕಾ ಜನಪತಿತ್ ಅಮೆರಿಕಾ ರಾಜ್ಯಲೇಖಮುತ್ ನಿರಟೇ ಸಂಬಂಧತಾ ತರಕರಗಾನಿ ವಿದೇಶ ಅಮತಿ ದಿನೇಶ್ ಹಮುವು ಪೊಂಪಿಯೋ ಮಾಧ್ಯಯತ್ ಹಮುವಿ ಕೊಚ್ಚಿಕಡೆ ದೇವುಮೆದುರಟೆಯಾಯಿ ಕೊರೋನಾ ಪೊಕುರ ವಿಶಾಲ ಬುಣತ್ ಪಾಲನೆ ಕರಗನ್ನ ಪುಲುವನ್ ಸೌಖ್ಯ ಎನ್ ಸಾಹತಿಕ್ಯ ವಿಪಕ್ಷ ರಟಟ ಬಗ ಕಿಯನವಾ ನಮ್ ಕೊರೋನಾ ಪಾಲನೆಟ ಆಂಡುವಟ ಸಹಾಯ ದಿಯ ಯುತುಯಿ ಜಿಎಂಒಎ ಕಿಯಾಯಿ ನಿರೋಧಾಯನೆಯ ವಿನವಾ ನಮ್ ಪಿಟಟ ಏಮ ತಹನಂ ಅನಿಕ್ ಐಟ ಎತುಲಟ ಯಾಮ ತಹನಂ ಕುವೇನಿಗೆ ನಂಗಿಗೆ ಮಾಲಿಕಾವತ್ ಬೆಕೋಬಕಟ ಯಟವೇ ಲೊವೆನ್ಮ ಕೊರೋನಾ ರೋಗೀನ್ ಕನನ ಮಿಲಿಯನ 44 ತಿಕ್ಮವಾಯಿ දැන් දේශීය පුවත් අමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම් වරයා දිවයිනට පැමිණියේ ඊ රාත්‍රියේදී ඒ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. මෙතර ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා විදේශ මාත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතාද හමු වී සාකච්ඡා පැවැත්වුවා. ඇමරිකා රාජ්‍ය ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේද නැරඹීමේ අනතුරුව ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අද පස්වරු එකට පමණ දිවයිනින් පිටත් යාමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දුරකාලය තුළ මෙරටට පැමිණි ඉහළම ඇමරිකා රාජ්‍ය නිලධාරියා වන්නේ මයික් පොම්පියෝ මහතායි. රට තුළ දැනට ව්‍යාප්ත වන කොවිඩ් පොකුරු කිහිපය විශාල වුවද ඒවා පාලනය කළ හැකි බව සෞඛ්‍ය අංශය පවසනවා. ඉතා දියුණු රටවලට වඩා උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් අප රට තුළ පැවතීම ඊට හේතුව බවයි ඔවුන් පවසන්නේ. මේ අතර කොරෝනා ව්‍යාප්තියට හමුදාව සම්බන්ධ බවට සමාජ මාධ්‍යකින් යන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා. දිනේදී ලංකාවේ එක් වෙබ් අඩවියක් යුද හමුදාව වග කියන්න ඕනේ යම්කිසි හෝටලයකින් තමයි මේ කොවිඩ් රැල්ල ආරම්භ කරේ. යුද හමුදාවක් කියනවා නම් ඒක යුද හමුදා ප්‍රතිවරයා තමයි වග කියන්න ඕනේ. මේ වෙබ් අඩවිය කතාව සම්බන්ධයෙන් යුද හමුදාව ඔවුන් දක්වා තියෙන ආකාරයට මේ හෝටලේ කිසිදු රාජකාරියක් යුද හමුදා කරලා නැහැ. අඩුම ගානේ වෙබ් අඩිය දැනෙන්නේ නැහැ කවුද මේකේ ආරක්ෂාව සපයන්නේවත් කියලා. මේ සම්පූර්ණ අසත්‍ය වාර්තාකරණයක් නිරෝධායනය කරන ක්‍රියාපටිපාටි හමුදාව සම්බන්ධ වෙනවා. මේ කියන කතාව වාර්තාවන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හැරුණකොට වෙනත් ගුවන් සේවාවන් ලංකාවට පැමිණෙනවා. ලංකාවේ කටුනායකට එන වගේ ගුවන් සේවක සේවිකාන් රඳවන හෝටල කීපයක් තිබෙනවා. ඉතින් ඒ හෝටල ආරක්ෂාව සපයන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් සේවා අධිකාරී ආකාරයෙන් තමයි. ඔවුන් තමයි මේක බලාගන්නේ. යුද හමුදාවට කිසිදු කාර්යයක් මෙහි නැහැ. මේක යුද හමුදා අපිටින් පටවන්න යති පරමාර්ථයක් තියෙන්න පුළුවන්. ඊයේ දිනය තුළ නව කොරෝනා රෝගීන් 457 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 447 දෙනෙකු පෑලියකුඩ සහ මිනුවන්ගොඩ පොකුර හා සම්බන්ධයි. මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කමලේ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතින් සංඛ්‍යාව 5398ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 1041 දෙනෙකු එම කම්හලේ සේවකින්. ඉතිරි 4357 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්. ඊයේ දිනේදී මෙම කොවිඩ් පොකුරේ 110 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.
මෙම 457 දිනාද සමග මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8870 දක්වා ඉහළ ගියා. ඉන් 4800 දිනකු මෙවැනි විට රෝහල්වල ප්‍රතිකාර ලැබෙමින් පසු වෙනපා. මියගිය සංඛ්‍යාව 19ක්. මෙරට දිනක් තුල වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනදී වාර්තා වුණා. එම සංඛ්‍යාව 3ක්. ඊයේ මියගිය 3 දිනාගෙන් 1.41 හැවිරිදී ජයල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අනිත් පුද්ගලයා 19 හැවිරිදී තරුණේ. 89 හැවිරිදී කාන්තාවකද මිය ගියා. මෙම 3 දිනාම නිදන්ගත රෝග සහ උපතින්ම දුබල අය බවයි පැවසෙන්නේ. මෙවැනි විට රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ ගම්පා දිස්ත්‍රික්කයේ ඇඟලුම් ආයතනයේ හා කොළඹ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොකුර ආශ්‍රිතව බව සෞඛ්‍ය අංශ පවසනවා. අධික උෂ්ණත්වයේදී වෛරසය විනාශ වන බැවින් පිසු ආහාර මගින් රෝගය බෝ නොවන බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ දියුණු වුවද රෝග පාලනය සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. මේ අවස්ථාවේදී කොවිඩ් 19 රෝගය තවදුරටත් රෝගීන් වාර්තා වීම සිදු වෙනවා. විශේෂයෙන්ම ගම්පා දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථානවලත් මේ සියලුම රෝගීන් වාර්තා වෙන්නේ අපිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ වාර්තා වෙච්ච රෝගී පොකුරු ආශ්‍රිතව. ඊට අබාහිර රෝගීන් වාර්තා වීමක් මේ අවස්ථාවේදී තවමත් අපිට සිදු වෙලා නැහැ. ඒ නිසා තවමත් මේ රෝගී පොකුරු මට්ටමේ තියෙන බව පැහැදිලිව කියන්න පුළුවන්. කොයිතරම් රෝගීන් මේ අවස්ථාවේ වාර්තා වුණත් අපිට එය පාලනය කරන්න පුළුවන්. අපේ රටේ ඉතාමත්ම හොඳ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ සේවයක් තියෙනවා. ඒ තුළින් තමයි අපි මේ මැදිහත් වීම කරන්නේ. ලෝකයේ දියුණු රටවල් වල පවා දක්නට නැති සම්පතක් තමයි ඒ අපිට තියෙන්නේ. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා මේ COVID-19 රෝගය ඉතාමත්ම සාර්ථකව පාලනය කරන්න. ඊ දිනය තුළ මෙරට PCR පරීක්ෂණ 10,740ක් සිදු කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලින් 7,530 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. මෙවැනි විට නිරෝධායනයට ලක් කර ඇති සමස්ත සංඛ්‍යාව 58,396ක්. අද දිනේදීද පුද්ගලින් 73 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා. මේ අතර හැටන් නගරයේ තවදුරටත් වසා දමා තිබෙනවා. ඒ ආසාදිතින් 11 දෙනෙකු එම ප්‍රදේශයෙන් හඳුනා ගැනීමත් සමගයි. නගරයේ පොදු ස්ථාන සහ පදික වේදිකාව විෂබීජ හරණයට ලක්කිරීම අද සිදු කෙරුණා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලින් මාළු ලබාගෙන හැටන් මහජන පොලේ අලිවිකල ව්‍යාපාරිකයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමගයි එම ප්‍රදේශයට රෝගය පැතිර ගියේ. හැටන් ප්‍රදේශයේ ආසාදිතින් 11 දිනාකේ ආශ්‍රිතින් 435 දිනාකේ PCR පරීක්ෂණ ඉදිරියේදී ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර රටක් ලෙස ඉදිරියට යාම සඳහා රජයට සහාය ලබා දීම වගකිවයුතු විපක්ෂයක යුතුකම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ 7 වන පැය සජීවී වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ආරම්භයේ ඉඳන් දිගටම කියපු කාරණයක් තමයි කොරෝනා දේශපාලනීකරණය කරගන්න එපා කියලා. ඒතකොට මේ මොහොතේදී කවුද රජය කරවන්නේ බලධාරීන් වෙන්නේ? ඒ අයට රටක් විදිහට මේක ගොඩ යන්න අපේ මොකද දෙන්න පුළුවන් දායකත්වය කියලා අපි මේ වෙලාවේ බලන්න ඕන. එහෙම නැත්නම් විවේචන වලට ගිහිල්ලා අර තමන් මේකේ දේශපාලන වාසි අරගෙන ඒකෙන් ගොඩ යන එක නෙමෙයි රටේ වගකීවතු දේශපාලනඥයන්ගේ වගකීම වෙන්න ඕන. අපි දැක්ක රට වහලා තියෙන වෙලාවේදී මේ රටේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වුණේ කියලා. රුපියල් 5000කින් එක පවුලකට ජීවත් වෙන්න කොච්චර අමාරුද කියලා අපි හැමෝම කවුරුත් දන්නවා. මේ මිනිස්සුගේ ජීවිකාව පවත්වාගෙන යෑම අපි නතර කරනවා කියලා කියන්නේ රටක් විදිහට අපි කොතනද යන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා දැන් ඉතාම පැහැදිලිව කියනවා AI මුලින් හිටපු ස්ථාවරයට වඩා වෙනසකට ගිහිල්ලා AI ගේ ප්‍රකාශනයෙන් පැහැදිලි කරනවා. එතකොට මේ රටේ ජනතාවට පැහැදිලි වෙයි on virus stands by condemning lockdowns. ඒ කියන්නේ lockdowns ප්‍රතික්ෂේප කරනවා WHO එක. He also claimed that the only thing lockdowns achieved was poverty. එකම දේ lockdown සරහා ඇතුළු වෙන්නේ දුප්පත්කම, දරිද්‍රතාව, මන්දපෝෂණය, ඊගාවට දීර්ඝකාලීන මානසික ගැටලු. ඒ නිසා තමයි අපි මේ එතනින් මෙහා පැත්තේ අපි රට බේරගන්න මේ උත්සාහ කරමින් ඉන්නේ. මම අපි කියන්නේ මේ lockdowns අත්‍යවශ්‍ය වෙලාවකදී නොකර ඉන්න කියලා. නමුත් එතෙන්ට යන්නේ නැතුව අපි රට බේරගන්න පුළුවන්. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව වෛද්‍යවරයා කරුණු අනාවරණය කළා. මේ රෝගය බැඳිලා තියෙන්නේ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තියත් එක්ක. ප්‍රතිශක්තිය වැඩි කරන සාමාන්‍ය ක්‍රමවේද මොනවද? කොතරම් කාර්යබහුල කෙනෙක් වුණත් මේ වෙලාවේදී විවේකයක් පැය 5-6ක නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට ජලය වැඩියෙන් පානය කරන එක. එතෙන්දිත් වැඩිපුර අපිට පුළුවන් නම් උණු ජලය පානය කරන්න. ඒක තමයි හොඳ දේ මේ වෙලාවේ වෛරසය සම්බන්ධයෙන් අපි ගත්තාම. ඊළඟට තුන්වෙනියට ගත්තාම හිරු එළියට නිරාවරණය වෙන එක. වැදගත්ම කාරණේ තමයි අපි ගන්න ආහාර, අපේ ආහාර රටාව. අපි දැන් කෘත්‍රිම ආහාර නම් ගන්න, ෂණික ආහාර නම් ගන්න. ඒ හරහා අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියට තමයි පහර දෙන්නේ. අඩපණ වෙන්නේ ඒ ආහාර හරහා අපේ ප්‍රතිශක්තිය. එහෙමනම් අපි දේශීය
දේශීය පාරම්පරික ආහාර රටාවක් ගැන වෙනදට වඩා වැඩියෙන් හොයලා බලන්න ඕන. ඒකට අපි අනුගත වෙන්න ඕන. අනිත් පැත්තේ නරක පුරුදු වලින් ඈත් වෙන්න ඕන. අපි හැමදාම කියපුවොත් තමයි අරක්කු සිගරට් සම්බන්ධයෙන් තියෙන තත්ත්වය අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් අපි ගැඹුරු තීරණයක් ගන්න ඕන. මේ මොහොතේ තවදුරටත් මේ මත්පැන්හල් විවෘත කරලා මේ රටේ මේ අත්‍යවශ්‍ය නොවන දේවල් මේ අවසන් කාරණේ තමයි අවදානම sannivedanaya කිරීම. එතෙන්දී අපි ඊටාම පැහැදිලිව කියපු දේ තමයි මේ රටේ සෞඛ්‍ය බලධාරීන්ට මේක විශේෂ වගකීමක් වෙනවා. හරි අවදානම තක්සේරු කළා ඒ ප්‍රදේශයේ තියෙන අවදානම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් දෙන්න. දැන් උදාහරණ විදිහට මම යම් කිසි ප්‍රදේශයක ජීවත් වෙනවා නම් ඒ ප්‍රදේශයේ තියෙන අවදානම සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඊයේ දවසේ තුන නිකුත් වෙලා තියෙනවා නම් මම අද දවසේ එළියට බහිනකොට ඒක ඔළුව තියාගෙන තමයි මම එළියට බහින්නේ. ඒතකොට ඒ අවදානම sannivedanaya කිරීම ඉතාම වැදගත් වෙනවා ජනතාවට වගකීම් සහගතව හැසිරෙන්න. නිරෝධායන වන අයටම පරිශ්‍රය තුළින් පිටතට යාම මෙන්ම වෙනත් අයටම පරිශ්‍රයට ඇතුල්වීමද තහනම්. ඊට සහය දක්වන්නේ නැති අය අත්අඩංගුවට ගන්න අතර දේපළවලටද මුද්‍රා තබන බව පොලිසිය අවධාරණය කරනවා. මේ අතර නිරෝධායන ඇඳුරු නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දින දෙක බැගින් වෙන් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ සඳහා හැම සතියකම සඳුදා දිනේ සහ බ්‍රහස්පතින්දා අත්‍යවශ්‍ය ආහාර වෙළඳසල් ඖෂධ වෙළඳසල් විවෘත කිරීමට අවස්ථාව තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය ප්‍රදේශයේ සෑම සතියකම අඟහරුවාදා සහ සිකුරාදා දිනවල අත්‍යවශ්‍ය වෙළඳසල් විවෘත කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. දින දෙකක් තියෙනවා සතියකට. පැය 14ක් එක දිනකට ලැබෙනවා. පොකුරු වශයෙන් ඉන්නේ නැතුව නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරලා දුරස්ත භාවයේ තියාගෙන මේ ආකාරයට මේ රෝගයේ ව්‍යාප්තිම වැළැක්වීමට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. නිරෝධායන ඇඳිරි නීතිය පොලිස් බල ප්‍රදේශ 68ක ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මක බව පොලිසිය අවධාරණය කරනවා. නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට පොලිස් බල ප්‍රදේශ 68ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේදී විශේෂයෙන්ම හෝමගම, ඒ වගේම මොරටුව, පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව නිරෝධායන ඇඳිරි නීතිය පැනෙව්වා. මෙසේ පැනෙව්වේ විශේෂයෙන්ම එම ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතීන්ගේ තත්ත්වය පිළිබඳව සලකා බලා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 37ක්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 21ක්, කළුතර පොලිස් බල ප්‍රදේශ 5ක්, කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 5ක් ආශ්‍රිතව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනු ලබනවා. නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන අයට එරෙහිව ඉතා දැඩිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මේ නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රථම වතාවට පැනවනු ලැබී ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා, එදා ඉඳලා මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1122ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24ක් කාලය තුළ පුද්ගලයින් 46 දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා. කොරෝනා වෛරසය නිසා සිදුවේ හැකි ජීවිත විනාශය වළක්වා ගැනීම සඳහා වැඩිහිටි ජනතාව රැක ගැනීමට සියලු පියවර ගැනීම රජයේ අරමුණයි. ඒ අනුව මහජන ආධාර සහ විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් ලබා දීමට පියවර ගන්නා ලෙස ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා දිසාපතිවරුන්ට සහ තැපැල්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. එයරලියක මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් මීකම්ව කුරුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබේදී වෑන් රථය සහ සැකකරුද සමග මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. මීගම්ව කුරුණ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවට මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරුණා. ඔවුන්ගෙන් ලද තොරතුරු වලට අනුවයි මෙම හෙරොයින් කිලෝග්‍රෑමයක ප්‍රමාණය අත්අඩංගුවට ගැනුණේ. ඒ මීගම්ව මට්ටකොටුවේ සිට කුරුණ ප්‍රදේශයේ කැප්පටිපොළ මාවතේ නිවසකට පැමිණෙමින් සිටියදී මෙසේ අත්අඩංගුවටගත් පුද්ගලයා කලින් අත්අඩංගුවටගත් සැකකාර කාන්තාවන් දෙදෙනාගේ අනියම් සාමි පුරුෂයා බව පොලිසිය පවසනවා. අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍යයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි පොලිසිය පවසන්නේ. මුදල් පසුපස හඹා යන මිනිසුන්ට ඉතිහාසය හෝ පෞරාණික වටිනාකම් අදාළ වන්නේ නැති බවට වන තවත් සිද්ධියක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ කුවේණියගේ නැගණිය සිටි පුරාණ රජමාලිගාව බැකෝ යන්ත්‍රයකට බිල වූ පුවතකුයි. කල්පිටිය අර්ධද්වීපයට අයත් පල්ලිවාසල් තුරේ වේල්ලම්තර ප්‍රදේශයේ ඓතිහාසික නටබුන් පවතිනවා. ගින්ගේ හෙවත් අල්ලිරාණි නටබුන්ව පවතින ප්‍රදේශ
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ඩෝසර් කරමින් සිට ඇත්තේ පොල් වගා කිරීම සඳහායි. එය සැලවූ වහාම කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් වදුෂිකා ප්‍රනාන්දු මහත්මිය එම ස්ථානයට ගොස් අදාළ ඉදිකිරීම් නවතා දැමීමට කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවයි ඇය පවසන්නේ. මෙම පෞරාණික භූමි ප්‍රදේශයේ පිහිටි දුර්ලභ කණේ රමණීය කඩොලාන ශාක මුළුමනින්ම ගලවා ඇති බවද දක්නට ලැබෙනවා. මෙම ස්ථානයේ ආරක්ෂාවට යොදවා තිබූ පාදම් ගල්වලින් ඉතිරව පවතින්නේද කිහිපයක් පමණයි. අක්කර 200කට අසන්න භූමි ප්‍රමාණයකින් සමන්විත පුරාවිද්‍යා ස්ථානයට අදවන විට ඉතිරිවැත්තේ සුළු ඉඩම් කොටසක් පමණයි. එයද ඉඩම් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවීම අවාසනාවක් බව නිලධාරීන් පවසනවා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිතම මෙම පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.